අයබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරයෙන් පිළිගන්නවා. අද අපි රසම රසා අග්ගලා හදමු. අපි අග්ගලා හදන්න ගන්නේ තඹ පුහල්. මේ තඹ පුහල් පුංචි සම්බහල් වෙන්න ඕනේ. ඒ කියන්නේ සූදුරු සම්බා, කීරි සම්බා අන්න ඒ වගේ පුංචි හල්. පුංචි හල් නැත්තම් සාමාන්‍ය සම්බහල් උනත් පුළුවන්. හැබැයි කොටන ටිකක් වෙලා යනවා. වෙළඳ පොලේ තියෙනවා තඹපු සුණු සහල්. අන්න ඒවත් ගන්න පුළුවන්. දැන්මම තඹපු කීරි සම්බ ග්‍රෑම් 250ක් ගත්තා. ඊළඟට මේ වගේ හොදෙනවා. හොඳට ගල් තියෙනවා නම් ගරන්න. ඊට පස්සේ හොඳට පෙරලා අවුවිදාලා මේ විදිහට හොඳට වේල ගන්න ඕනේ. වේලුණාට පස්සේ මේ වගේ තාච්චියක දාගෙන හොඳටම අඩු ගින්දරේ විනාඩි 20ක් 25ක් විතර හේන් සැරේ බැද ගන්න ඕනේ. කලබලයට ගින්දර වැඩි කරගෙන බැදගත්තොත් උඩ බැදිලා ඇතුළේ අමු වෙයි. දැන් හොඳට මේ වගේ තුඹුරු පාට වෙන්න බැදෙනකොට ලිප ඔෆ් කරන්න ඕනේ. ලිප ඔෆ් කරලා ලිප උඩ තියාගෙන මෙන්න මේ වගේ කරකවන්න ඕනේ. ඊට පස්සේ ඒක වෙන භාජනයකට දාගෙන ටිකක් නිවුනට පස්සේ මේ වගේ දාලා ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඉස්සර නම් මේවා වංගෙඩිය තමයි කොටන්නේ. වංගෙඩිය කොටනවා නම් රස්නෙ පිටින්ම කොටා ගන්න. දැන් මේ වගේ ගෙදර කොටා ගන්න බැරි නම් මූලේ තියෙනවා බැදපු අග්ගල පිටි කියලා. ඒකෙනුත් මේ වගේම අග්ගල හදන්න පුළුවන්. දැන් මේ කොටාගත්තු එක පෙනේරකින් හලා ගන්න ඕනේ. හලලා ඉතුරු වෙන ලොකු කෑලි ආයේ තාච්චියට දාලා ටිකක් පැතලා ආයේ කොටා ගන්න ඕනේ. මේ තියෙන්නේ හලලා ඉතුරු වෙච්ච ඒවා ටික, ඒ ටික ටිකක් ලොකුයි, ආයේ ඒ ටික බදිනවා. ඊට පස්සේ ඒ ටික ආයේ කොටා ගන්නවා. ඒ ටික පොඩ්ඩක් පැත්තකට අරගෙන ටිකක් රස්නේ අඩු වුණාමයි කොටා ගන්නේ. මේ දෙවෙනි සැරේ කොටපු ටික ඒ ටිකත් මේ වගේ හලා ගන්නවා. දැන් අන්තිමට මේ ටික විතරයි ඉතුරු වෙන්නේ. මේ ටික අපිට අවශ්‍ය නැහැ. දැන් මෙච්චරක් පිටි හම්බ වුණා. කඩෙන් අග්ගල පිටි ගේනවා නම් ග්‍රෑම් 250ක් විතර අරන් එන්න. දැන් මම ගම්මිරිස් තේ හැන්දක් විතර කොටනවා. කෙටුවට කුඩු තේ හැඳි භාගයක් වගේ තමයි මම ගන්නේ. හැබැයි ඒක හලන්න ඕනේ. දැන් මම මෙෂරින් කප් එකෙන් අග්ගල පිටි එකක් අරගෙන ගම්මිරිස් ටික එකට දානවා. ඊළඟට මේ ටික තියාගන්නවා අග්ගලවල තවරන්න. දැන් මෙතන පුංචි පොල් බෑයක පොල් තියෙනවා. සාමාන්‍යයෙන් ග්‍රෑම් 80ත් 100ත් අතර වෙන පොල් බෑයක පොල්. දැන් ලුණු ටික දාගන්නවා අපි පොල් පැණික හදන එකට. දැන් ලිප ඔන් කරලා තියෙන්නේ. දැන් මෙතනදී පොල් එක ටිකක් මලව ගන්න ඕනේ. එතකොට තමයි අග්ගලයක පිලුණු වෙන්නේ නැතුව පහුවෙන්දටත් ගන්න පුළුවන් වෙන්නේ. මෙෂරින් කප් එකෙන් මම පැණි කූප භාගයක් දාගන්නවා. ගෙදර අඩු කූපේ නම් භාගෙට චුට්ටක් අඩුවෙන් දාන්න. දාලා නටනකම් හොඳට උණු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක පැත්තකට අරගෙන අපේ පිටි ටික දාන්නයි යන්නේ. දැන් පැණි එකේ රසණිය යන්න ඉස්සෙල්ලා පිටි ටික ඉක්මනින් දාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මෙතන වැදගත් දෙයක් කියන්න තියෙනවා. අපි එක එක්කෙනාට හම් වෙන පැණි එක එක විදිහයි. සමහර පැණි තියෙනවා උකු වැඩි, සමහර පැණි තියෙනවා දියර වැඩි. අන්න ඒ නිසා කඩෙන් හාල් පිටි ගේනවා නම් ටිකක් වැඩිපුර අරන් එන්න. ගෙදර කුටනවා නම් ටිකක් වැඩිපුර කොටා ගන්න. එහෙමත් නැත්නම් පුංචි තාච්චියකට පොල් පැණි මිශ්‍රණයෙන් චුට්ටක් අයින් කරලා ලිප උඩ තියන්න. පිටි දාලා පැණි මදි වුණොත් ඒකෙන් ටිකක් දාගන්න. දැන් මුලින්ම කරන අයට ඔන්න ඔය වගේ වැරදි සිද්ධ වෙන නිසා තමයි මම එහෙම කිව්වේ. දැන් මගේ මිශ්‍රණය මේ වගේ එකතු වුණා. ඒ වගේමයි ගොඩාක් තද ගුලියක් නෙමෙයි මේක. හැබැයි හරි රස්නේ. රස්නේ යන්න ඉස්සෙල්ලා ඉක්මනින් ගුලි හදා ගන්න ඕනේ. ඒ නිසා පවුලේ අනිත් අයත් මේ වෙලාවට එකතු වෙනවා නම් වඩාත් හොඳයි. එක්කෙනෙක් ගුලි හදලා දෙනවා, එක්කෙනෙක් පිටි තවරනවා. මේ බලන්නකෝ ගුලිය හදා ගන්න හැටි. මම මේ තවරන්නේ අර කලින් අපි ඉතුරු වෙලා තියාගත්තනේ පිටි ටිකක්. අන්න ඒකේ නෙවෙයි. දැන් මේ වගේ පළවෙනි සැරේ පිටි තවරලා සේරම හදලා ඉවරුණාට පස්සේ ආය දෙවෙනි සැරේත් පිටි තවරන්න ඕනේ.
දැන් අපි අග්ගල හදලා ඉවරයි. මේ තියෙන මං හදපු රසම රස අග්ගල එක ඔයාලත් මේ විදිහටම හැදුවොත් රස අග්ගල එකක් හම්බ වෙයි. අර පැත්තකින් තියෙනව නේද? ඒ පොල් නැතුව හදපු අග්ගල එක. ඒකත් මං කියලා දෙන්නම්. දුවල පුතාලා උදේට ඉස්කෝලේ යනකොට කෑම පෙට්ටියට දාන්නත් හොඳයි. හවස තේ වෙලාවටත් හොඳයි. ඔයාලත් මේ අග්ගල එක හදලා රස බලන්නකෝ. දැනටමත් අපේ අම්මා YouTube channel එකට subscribe වෙලා නැත්නම් ඉදිරියේ එන වීඩියෝ බලා ගන්න subscribe button එකයි ඒ ළඟ තියෙන පුංචි සීනුවයි press කරන්න. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, comment කරන්න, යාළුවොත් එක්ක share කරන්න.